ගැහුවනම් කට්ටියට ප්‍රඥාව ලැබෙනවා කියලා. එහෙම එන්නතත් තිබ්බනම් මේ වගේ බණක් කියනවා වෙනුවට අර මේ කොරෝනා බෙහෙත ගැහුවා වගේ පෝලිමේ ගෙන්නලා ගහන්න තිබ්බා. එහෙම එන්නතත් තිබ්බනම් ප්‍රඥාවට එන්නත් නෑ. ප්‍රඥාව මව් කිරෙන් යන්නේ. අම්මට ප්‍රඥාව තිබ්බ කියලා අම්මගේ කිරෙන් පුතාට ප්‍රඥාව යන්නේ. බලන්ට මහා ප්‍රඥාවන්ත යශෝදරා උපන් කුසින්ම කිසි ප්‍රඥාවන් නැති දේවදත්තයත් උපන්නනේ. ප්‍රඥාව කිරකින් යන්නේ. ප්‍රඥාවන්ත තාත්තා කෙනෙකුගේ ජානවලින් තාත්තා සෝතාපන්නයි. සෝතාපන්න තාත්තා කෙනෙකුගේ ජානවලින් පුතෙක් උපන්නා. දුෂ්ප්‍රඥ අජාසත් තාත්තා බිම්බිසාර. ඒ නිසා ප්‍රඥාව කියන එක නම් අපේ ජීවිතයට යන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කතංසු ලබති පඤ්ඤං. ස්වාමීනි ප්‍රඥාව ලබන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්දහානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුසුසා ලබති පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛනෝ. අමා නිවනට කැඳවන රහතුන්ගේ උතුම් දහම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ දහම සවන් යමාගෙන අහන්ට අහන දහම් පදේ හොඳ නුවණින් මෙනෙහි කරන්ට ලබසේ පඤ්ඤං ඔබට ප්‍රඥාව ලැබේ. එහෙනම් ප්‍රඥාව ලබන්න කළ යුත්තේ මොකද්ද? පිංගතුනේ අද මේ ලොකු පිරිසක් එකතු වෙලා මේ